ආයිබුවන් සල්ලිනති නිසා පළාත් පාලන මැතිවරණය පවත්වන එක කල් දාන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කරලා ඊටාම ස්වාධීන කිසිම දේශපාලන පක්ෂයකට අයිති නැහැ කියපු විශ්‍රාමික කර්නල් වරයෙක් වන WMR විජේසුන්දර නැමැති පුද්ගලයෙකු විසින් ගොනු කර තිබූ රිට් පෙත්සම විභාගයට ගැනීම පෙබරවාරි 23 වෙනිදා දක්වා ශ්‍රේෂ්ඨාධිකරණය කල් දාලා තියෙනවා. මැතිවරණ කාලසටහන පිළිබඳව පූර්ව අවබෝධයක් සහිතව ඒ දින දීම කරාද එහෙම නැත්නම් අර මාර්තු 9 වෙනිදා කියන අවසාන මැතිවරණය පැවැත්වෙනවායි කියන ප්‍රකට නිශ්චිත දිනය දිහා බලාගෙන ඒ දිනය දුන්නද කියන එක දින නියම කිරීම සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් තියෙනවා. එයි මම එහෙම කියන්නේ. මේ දවස්වල කුසාවි ගැන කතා කරනවා වැඩි නේද? අයි මම අර කියන්නර නිකන් මැද කාලසටහන පිළිබඳ අවබෝධයක් නැතුව ද සුප්‍රීම කුසාවිය මේ දින නියම කරලා තියෙන කියලා අපිට සැකයක් එනවා කියලා. ප්‍රශ්නාර්ථයක් එනවා කියලා. මැතිවරණ දිනය මාර්තු 9 වෙනිදා. මේ මැතිවරණ දිනය කියලා කියන්නේ සාමාන්‍ය ලංකාවේ ලියාපදිංචි ඡන්දදායකයෝ ඡන්ද දානවා කියලා කරන වැඩේ තියෙනවනේ. ඒ වැඩේ කරන්නේ මාර්තු 9 වෙනිදා. එතකොට ඊට කලින් හුඟක් දේවල් සිද්ධ වෙනවා. තැපැල් ඡන්ද වලට අදාළ ක්‍රියාවලිය පෙබරවාරි 15 වෙනිදා වෙනකොට අවසන් වෙන්න ඕනේ. මාර්තු 9 වෙනිදා ඡන්දේ තියෙනවා කියලා 8 වෙනිදා උදේ නැගිටලා හෙට ඡන්දේ ඡන්ද පත්‍රිකා ටික අච්චු ගහමු. දීලා තියෙන අපේක්ෂක ලයිස්තු ටික අච්චු ගහමු. ඡන්ද කාඩ් ටික බෙදලා දාමු. එහෙනම් අද හෙට ඡන්දෙනේ. එහෙම ඡන්ද කරන්න බෑ. 15 වෙනිදා වෙනකොට තැපැල් ඡන්ද ක්‍රියාවලිය යම් තීරණාත්මක තැනකට ඇවිල්ලා තියෙන්න ඕනේ. පෙබරවාරි 22 වෙනිදා කොහොමත් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වෙනවා. ඡන්දේ තියෙනවද නැද්ද කියලා තීන්දුව කිරීමට අදාළ දිනය ඒ පෙත්සම අහනවද විසිකරනවද එහෙම නැත්නම් තහනම් නියෝගයක් දෙනවද මොකක් හරි එකක් තීන්දුව කරන්න වෙන්නේ. ඊළඟ නඩු දිනේ තියෙන්නේ පෙබරවාරි 23 වෙනිදාට. ඒ කියන්නේ තැපැල් ඡන්දේ එක දිනයක් අවසන් වුණාටත් පස්සේ දෙවෙනි දිනේ සෑහෙන දුරට තැපැල් ඡන්ද ප්‍රකාශයට පත් කරලි වුණාටත් පස්සේ ඡන්දයක් තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ආරම්භ වීමත් එක්ක ආරම්භ වුණාසේ සැලකෙනවා. එහෙමනේ. ඊට පස්සේ තැපැල් ඡන්දෙත් දවස් එකමාරක් දාලා ඉවරුණාට පස්සේ ඒ දින තීන්දුව මැතිවරණය පවත්වන්න කියලා ග්‍රීන් සිග්නල් එකක් වුණොත් ඡන්දෙට යන්න පුළුවන්. මොකද ඒ 23 වෙනිදා කියන දවසේ නඩු අහලා ඒකේ තීන්දුවක් දුන්නා කියන එක ඡන්දෙට බලපෑමක් නැත්තම්. හැබැයි අපි හිතමු යම් හේයකින් ওই විජේසුන්දර කියන ඊටාම ස්වාධීන මධ්‍යස්ථ අපක්ෂපාති කිසිම දේශපාලනයකට සම්බන්ධ නැති රටට පමණක් හුදු ආදරය කරන විශ්‍රාමික කර්නල්වරයා විසින් ගොනු කරන ලැබූ පෙත්සම විශ්‍රාමික කර්නල්වරයාගේ වාසියට තීන්දුව වුණා. ඒ කියන්නේ ඡන්ද මේ වෙලාවේ තියන්න එපා කියලා නියෝග කරොත් මොකද්ද වෙන්නේ? දවස් එකමාරක් ඡන්ද තිබ්බට පස්සේ උසාවියෙන් නියෝගයක් එනවා ඡන්ද නවත්තන්න කියලා. දැන් 10 වෙනිදා කියන නිශ්චිත දවස පිළිබඳව හුඟක් අය බලාගෙන හිටියා. මැතිවරණය සම්බන්ධයෙන් ඉතුරු කටයුතු කරන්න. රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව කොයිතරම් උවමනාවෙන් උනන්දුවෙන්ද මේ මැතිවරණය සම්බන්ධයෙන් වැඩ කරන්න කියන එක ඒ සම්බන්ධයෙන් උනන්දු අය දන්නවා. බොහෝම ඇල්මැරිච්ච, බොහෝම මන්දගාමි සහ සමහර කාරණා පටන් ගන්නෙ කොහොමද කියලාවත් තාම රජයේ මුද්‍රණාලයේ හිතලා නැහැ. ඇයි? පෙබරවාරි 10 වෙනිදා තීන්දුව දිහා බලාගෙන හිටියා. එක එක ජිමිද්දලා මේක කල් දාන්න හදනකොට මේ තියෙන කඩදාසි ටික අර පිරිමැස්මෙන් පාවිච්චි කරනකොට කඩදාසි නාස්තියක් සිද්ධ කරා කියලා එහෙම කරන්න වෙයිද කියලා මුද්‍රණ දෙපාර්තමේන්තුව බලාගෙන හිටියා. දැන් 10 වෙනිදා කියන නිශ්චිත දවසේදී උසාවිය පැත්තෙන් රතු වැටෙන්නෙත් නැහැ. දැන් අර යන්නේ ආයේ කහපාට ලයිට් එකේ තව සති දෙකක් ඉස්සරහට දින ගිහින් තියෙනවා. එතකොට අධිකරණය මේ 10 වෙනිදා උත්තරයක් දෙන්නම් කියපු එක 10 වෙනිදා උත්තරයක් නොදීම සහ මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක බලපෑමක් එල්ල නොවන කාල පරිසරයකදී එම තීන්දුව ලබා දෙන්නට අසමත් වීමේ ප්‍රතිඵලයක්. පැහැදිලිවම අසමත් වීමක්. තැපැල් ඡන්ද දවස් එකමාරක් ඉවර වුණාට පස්සේ නම් ඡන්ද තියෙනවද නැද්ද කියන එක පිළිබඳව තීන්දුවක් දෙන්නේ ඒක නෙමෙයි ශ්‍රේෂ්ඨාධිකරණයකින් බලාපොරොත්තු වෙන යුක්තිය. ඒකට ඒගොල්ලන්ගේ පැත්තට නිදහසට කාරණා ඇති. නමුත් මේක ජාතික වැදගත්කමක් තිබෙන ජාතික මැතිවරණයක් සම්බන්ධයෙන් බලපාන විෂයක්. පෙත්සම්කාර WMR විජේසුන්දර මහතා. අපක්ෂපාතී, ස්වාධීන, නිර්පාක්ෂික, ඇත්ත වශයෙන්ම මව්බිමට ආදරය කරන කිසිදු දේශපාලන පක්ෂයකට සම්බන්ධයක් නැතැයි ඔහු විසින් ප්‍රකාශ කරනු ලබන විජේසුන්දර මහතා. ඇයි මේ රිට් පෙත්සම දාන්නේ? මං මේට මාස එකමාරකට දෙකකට විතර කලින් කරපු වීඩියෝ එකක මේක නනාවැකියක් කියලා තියෙනවා. ඒ කියන්නේ ඊටාම දුරපලාතක සාමාන්‍ය මිනිහෙක් බස් එක නැගලවිලා සුප්‍රීම කුසාවිය හොයාගෙන ගිහිල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් හරි එහෙම නැත්නම් මේ මැතිවරණයට අදාළ වෙන මොකක් හරි පෙත්සමක් හරි ගොනු කරලා අනේ ස්වාමීනි මේ රට දිහා බැලුවම මට හරි දුකයි. එදා වේල කා ගන්නවත් සල්ලි නැති තත්ත්වයක තියෙන්නේ. ඒ නිසා මේ ඡන්ද තියන්නතුව කල් දාන නියෝගයක් දෙන්න කියලා ඉල්ලයි කියලා
මං හවහම කිව්වා. ඒ විදිහටම විශ්‍රාමික කර්නල්වරේ විශ්‍රාම සුවයෙන් ඉන්නකොට රටට ආදරය කරන කෙනෙක් ඇවිල්ලා පෙත්සමක් දාලා තියෙනවා. WMR විජේසුන්දර 10 SLLI කියන හමුදා කොටස එක අනුකණ්ඩයක් මොකද්ද ආරම්භ කිරීමේදී පුරෝගාමී CEO හැටියට වැඩ කරපු කෙනා පළවෙනි CEO 25 වෙනි සංවත්සරයට එන්න කියලා ආරාධනා කරාට පස්සේ ඒ හම්බෙච්ච ප්‍රතිචාර මොකද්ද කියලා 10 SLLI එකේ කට්ටිය දන්නවා මේ ඒක ඕපදූප 2002 ජනවාරි මාසේ ඉඳන් 2003 ජනවාරි මාසේ වෙනකන් විශ්‍රාමික කර්නල්වරේ තමයි ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට කටයුතු කළේ 2002 ජනවාරි මොකද්ද 2001 අගෝස්තු 5 තමයි රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුරේ පත්වෙච්ච මැතිවරණය තියෙන්නේ 2002 ජනවාරි කියලා කියන්නේ ඒ ඡන්දෙන් පස්සේ මණ්ඩලවලට අධිකාරිවලට ආයතනවලට සංස්ථාවලට නිලධාරීන්පත් කරපු කාලේ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව ගත්තම 2001 දෙසැම්බර් මාසේ 2002 ජනවාරි මාසේ ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයා හැටියට පත් කරපු විශ්‍රාමික කර්නල් WMR විජේසුන්දර මහතා තමයි ඔය නිර්පාක්ෂික බව රටට ආදරය කරන අවංක මිනිහෙක් කියාගෙන ඇවිල්ලා සුප්‍රීම සභාවේ පෙත්සමක් ගොනු කරලා තියෙනවා. ඒ පෙත්සම දුර්වලතා ගණනාවකින් සමන්විත බව අධිකරණයේදී ඔප්පු වෙනවා. ඒ නිසාමයි මේ 10 වෙනිදා මේක තීන්දුව කරන්නතෝ 23 වෙනිදා වෙනකන් මේක කල් දාන්න සිද්ධ වුණේ. එතකොට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාගේ පාර්ශවය ඉතාම නිකන් සුදු චරිතයක් රඟපානවානේ. අපිට ඡන්ද තියන්න ලෑස්ති. අපි ඕන වෙලාවක ලෑස්ති. මේ සල්ලි නැති ප්‍රශ්නේ අරෙන්න වෙන කිසි ප්‍රශ්නයක් අපිට නැහැ. අපි ඡන්ද තියන්න ලෑස්ති. අපි ඔය උසාවි වලට ගිහිල්ලා රෝමේව කරලා ඒවා බාධා කරන්න අපි නැහැ. හැබැයි උසාවි යන්නේ කවුද කියන එක මට ඔබට කියන්න ඕනේ. මේ රටේ ඕන පුරවැසියෙකුට Tamange අයිතිවාසිකම් දිනා ගැනීම වෙනුවෙන් අධිකරණවල දොරවල් විවෘතයි. ඒවේ විවෘත කළ යුතුය යුතුයි. ඒ විවෘත කරලා තියෙන දොරවල් වලින් ප්‍රයෝජනයට ගන්න ඕනේ. ඒ කියන්නේ මේ පෙත්සම ගොනු කිරීම වරදක් කරාය කියලා හරි එහෙම නැත්නම් මේ ඒවේ එසේ නොකළ යුතුව තිබුණා කියලා කතාවක් මම කියන්නේ නැහැ. ඔయిత වඩා මිනිස්සු. ඔయిత වඩා පෙත්සම් ගොනු කරත් ඒ මිනිසුන්ගේ අයිතිවාසිකම් පාවිච්චි කරලා කරනවා. එතකොට මේ අර එලි කියන්න හදන එකක් තියෙනවනේ. මේ දේශපාලන උවමනාවක් නැහැ වගේ එකක්. ඒ ගැට ගහලා තිබෙන දේශපාලන ඉතිහාසය සයිබලංග දේශපාලන පසුබිම මොකක්ද කියන එක කියවා ගැනීම තේරුම් ගැනීම මේ වගේ තිබෙන පිටිපස්සේ කතා අතුරු කතා තේරුම් ගන්න ඉතාම පහසු කරනවා සහ උදව් කරනවා. කෑම දිරවන්න උදව් කරන බීම ඒ වගේ එකක්. ඒ පෙත්සමේ දෝෂ කීපයක් පිළිබඳව විවිධ පාර්ශවවල නියෝජනය කරපු නීතිචවරු සඳහන් කරනවා. ඒ කියන්නේ මේ වගේ උත්තරකරුවන් නම් කරලා නැහැ කියලා. ඒ වගේම කියනවා ඔහු ඡන්දදායකයෙකුද කියන බවවත් මේ පෙත්සමේ සඳහන් කරලා නැහැ කියලා. උතුර නීතිචවරු එකක් කියනවා අධිකරණයේ තියෙන්නේ වෙන ලියවිලි වාක්‍යයක්. මේ පරස්පරතාවය ලෙහා ගැනීම වෙනුවෙන් තමයි කල්ලිල්ලන්නේ කියලා. ජනාධිපති නීතිඥවරයෙක් අද්දකීම් සපිරි නීතිඥවරයෙක් ගොනු කරපු පෙත්සමක මේසා විශාල දුර්වලතා තිබුණා නම් ඒක ඉන්නේ කොහොමද කියන එකත් වෙනම ප්‍රශ්නයක් ඇත්තට. කොහොම නමුත් ඡන්දය සම්බන්ධ අවසානාත්මක තීන්දුව ඡන්දේ දවස් එකහමාරක් ඉවර වුණාට පස්සේ දැන් දෙන්න තීන්දුව කරලා තියෙනවා. මේ ඡන්ද තියෙනවද නැද්ද කියන එක පිළිබඳව විශාල පිරිසක් උනන්දුයි. අතරම ඡන්දදායකයෝ විශාල උනන්දුවක් දක්වනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නිසිකල මැතිවරණ පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් කියලා විශ්වාස කරන අපි වගේ මිනිස්සු. කවුද දිනන්නේ කියන එක අපිට අදාළ නැහැ. කවුද ප්‍රාදේශ සභා පිහිටවන්නේ කියන එක අපිට අදාළ නැහැ. මිනිසුන්ට ඒ අවස්ථාව දුන්නම මිනිසුන්ට කැමති අය තෝරගන්න ඕනේ. ඒ අවස්ථාවම අපි නිර්ණායක ටිකක් නිකන් මෙහෙම මිනිසු තෝරගත්තොත් හොඳයි වගේ ඒවා ටිකක් අපිට කියන්න පුළුවන්. ඒ අරින් ඔබට ඡන්දයිතිය තියෙනවා. ඔබ කැමති මිනිහෙකුට ඔබ කැමති පක්ෂයකට කතර ගහලා ඔබේ අපේක්ෂකයා ඔබේ නියෝජිතයා පත් කරගන්න. ඒක කැටලුවක් නෑ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියන්නේ ඔබට ඔබේ නියෝජිතයා පත් කරගන්න මේ නිශ්චිත මොහොතේ මහ පොළවේ තියෙන ජනමතය කියාපාන්නට ඔබට අවස්ථාවක් ලබා දිය යුතුයි. නගර ඔය විශ්‍රාමික කර්නල් අපක්ෂපාතී නිර්පාක්ෂික රටට ආදරය කරන විශ්‍රාමික කර්නල් තුමා කියනවා මේක මේ අනවශ්‍ය වෙලාවක තියෙන ඡන්දයක්. ඒක කොහොමද අනවශ්‍ය? දැන් ඡන්දේ තියෙනවද නැද්ද කියලා පෙස්සමක් දාන එක වෙනම කතන්දරයක්. හැබැයි මේක අනවශ්‍ය වෙලාවක්ද අවශ්‍ය වෙලාවක්ද කියන එක තීන්දුව කරන්න රටේ සාමාන්‍ය පුරවැසියෙකුට හෝ වෙන කාටවත් බෑ. ලංකාවේ නීතියක් තියෙනවා. ඒ නීතිය අනුව මැතිවරණ පැවැත්විය යුතු ආකාරය පිළිබඳව නිශ්චය කරලා තියෙනවා, නිර්ණය කරලා තිබෙනවා. ඒ කල එළඹුණාට පස්සේ මැතිවරණ පැවැත්වීම තමයි අවශ්‍ය කාලය බවට පත් වෙන්නේ. සුදුසු කාලය බවට පත් වෙන්නේ. ඒ සුදුසු කාලය කියලා කියන්නේ ජනාධිපති සතුටු වෙන වෙලාවවත්
ආණ්ඩුව සතුටු වෙන වෙලාවත් නෙවෙයි. මේ ජනාධිපතිලා සතුටු වෙන වෙලාවල් වල ආණ්ඩුව සතුටු වෙන වෙලාවල් වල මැතිවරණ තියන්න කියලා එම නිදහස් ඉඩක් තියලා තිබ්බොත් කවදාවත් රටවල් වල ඡන්ද තියන්න නැති නිසා තමයි ලෝකේ මේ මැතිවරණ නීති පටන් ගත්ත දවසේ ඉඳන් ප්‍රජාතන්ත්‍රවාදය ආරම්භ වෙච්ච කාලේ ඉඳන්ම මේ මැතිවරණ කියන සංකල්පය ආපු දවසේ ඉඳන්ම මැතිවරණ පැවැත්වීම සම්බන්ධ නිශ්චිත කාල පරාස දීලා තියෙනවා. මේක මේ අනවශ්‍ය වෙලාවක මැතිවරණයක් නුසුදුසු වෙලාවක මැතිවරණයක් නෙවෙයි. ඒවා අනවශ්‍ය තර්ක හැටියට සලකන. ඔය මේ අධිකරණ තීන්දුව දෙන්න නියමිත වෙලාවේ එදා උදේ මම දාපු වීඩියෝ එකේ මම කිව්වා මේ මැතිවරණ අයිතිය පුරවැසි අයිතිය අහිමිවීම පිළිබඳව පුද්ගලික අත්දැකීම් තිබෙන සමාජයක් නිර්මාණය කරන විශ්වකාරවරයෙකුත් මේ විශ්වාසනය ඉඳ ගන්නවා. එතකොට ඡන්ද අයිතිය පිළිබඳව පුරවැසි අයිතිය පිළිබඳව විශාල හැඟීමක් විශාල අවබෝධයක් ඔහුට තිබේ කියලා අපි විශ්වාස කරනවා කියලා. සමහර අය Facebook එකේ දැම්මට පස්සේ කමෙන්ට් කරලා තිබුණා මේ නඩු තීන්දුව පුද්ගල බද්ද නැහැ කියලා. උපරිම අධිකරණ නඩු තීන්දුව බොහෝමයක් පුද්ගල බද්දයි. ඇයි එහෙම කියන්නේ? ඒක වෙන බරපතල ප්‍රකාශයක්. අර්ථ නිරූපණයකට ආවම ඒ අර්ථ නිරූපණය ලබා දීමේදී වඩා වැදගත් වෙන්නේ අදාළ විනිශ්චයකාරවරයා කොහොමද කල්පනා කරන්න කියන එක. එතකොට එකම නඩුව විනිශ්චයකාරවරු දෙන්නෙක් ඉස්සරහට ගියොත් ඒක දෙවිධයකට තීන්දුව වෙනවෙන්න පුළුවන්. මේ නීතිය කියලා කියන්නේ සරල සමීකරණයකට දාලා උත්තරයක් ගන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකයි ඒ වගේ මිනිස්සු ඉඳවලා තියෙන්නේ. මේක තාක්ෂණික කාරණාවක් නะ. මේක නිකන් ගානක් හදනවා වගේ එකක් නะ. ඕන එකෙක් අගවිනිසුරු කරන්න පුළුවන්. ඕන එකෙක් විනිශ්චයකාරවරු බවට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒකට අධ්‍යක්ීමක්, පළපුරුද්දක්, කළපුරුද්දක් අවශ්‍ය නැහැ. ඒ ඉතාම ආධුනික කෙනෙක් එතන ගිහිල්ලා වාඩි කෙරෙව්වත් කරන්න තියෙන්නේ සමීකරණයක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා, ගේන ප්‍රශ්න ඒකට දැම්ම, අච්චුවට දැම්ම, උත්තරේ ගත්තා. ඌරා මේ පැත්තෙන් දානවා, සොසේජස් එක මේ පැත්තෙන් එනවා. නමුත් උපරිම අධිකරණ කියලා කියන්නේ ඊට වඩා හුඟක් වෙනස් විදිහට කල්පනා කරලා වැඩ කරන්න ඕනේ. තැන් ප්‍රධාන මහේශාත් ප්‍රසන්නල්ලි සුබට මතකයි අර වසන්ත මුද්‍රිකේ සම්බන්ධයෙන් දුන්න තීන්දුවේදී පවා ඒකෙදි පවා ඒ විනිශ්චයකාරවරයා පුද්ගලිකව කල්පනා කරන විදිහ කියන එක වඩා වැදගත් වෙනවා අවසාන තීන්දුවට. ඒ ස්ත්‍රී රාජා සම්බන්ධයෙන් මම ඒ කතාව කියන්නේ මම ඒක ඇයි එහෙම කියන්නේ කියන්නේ. ඒ ස්ත්‍රී රාජා මහතා තමයි පළවෙනි වතාවට ඔය ඉන්දියානු දෙමළ එහෙම නැත්නම් වතු දෙමළ කියන කැටගරි එක නියෝජනය කරලා පරිමාදීකරණයකට පත්වීම ලබන්නේ. ਉਹ පළමුව කෝට් ඔෆ් ඇපීල් පත්වීමක් දෙනවා. ඊට පස්සේ 2018 අවුරුද්දේ ඔහු සුදුසුකම් ලබනවා ශ්‍රේෂ්ඨ අධිකරණ විනිශ්චයකාරවරයෙක් බවට පත් වෙන්න. මෛත්‍රීපාල සිරිසේන වෙලාවේ ජනාධිපති හැටියට ඉන්නේ. නමුත් ඒ වෙලාවේ ඔහුට අවස්ථාව හම්බෙන්නේ නෑ මං හිතන්නේ. යම් දේශපාලන විරෝධයක් එක්ක 2019 මුල් භාගයේදී ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණය සඳහා විනිශ්චයකාරවරයෙක් හැටියට පත් කරනවා. දැන් අර පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ ඡන්ද අයිතිය පිළිබඳ වටිනාකම කොහොමද එහෙනම් දැනෙන්නේ කියන ප්‍රශ්නේ. 1931 ලංකාවේ සර්වජන ඡන්ද බලය හම්බුණාට පස්සේ 1948 අගෝස්තු මාසෙ සම්මත කරපු පුරවැසි පනත කියන එක ලංකාවේ ඡන්දදායකයින්ට විශේෂයෙන්ම වතුකර දෙමළ ඡන්දදායකයින්ට එම ඒ ජීවත් වෙච්ච මිනිස්සුන්ට ඡන්ද අයිතිය අහිමි කරපු පුරවැසි අයිතිවාසිකම් අහිමි කරපු ඓතිහාසික වරදක් කරපු පනතක් හැටියට සලකන්නේ. ඒ කියන්නේ ඔය පරම්පරාව නියෝජනය කරන මම තුරේ රාජා කියන එක සාධකයක් හැටියට අරගෙන කියන්නේ ඒ ඥාතීන්ට ඒ ආදීතමයන්ට එහෙත් නැති මෙහෙත් නැති ඉන්දියානු පුරවැසි භාවයකුත් නැති ලංකාවේ පුරවැසි භාවයකුත් නැති විශේෂම ඉතාම ආසන්න සම්භවයක් තිබ්බ අයට විශාල වශයෙන් ඒ පුරවැසිකම අහිමි වෙනවා වගේ එකක් 1948 ඔය පනතෙන් සිද්ධ වුණා. මේ පිළිබඳව විවාද 1931 අයිතිය ලබා දුන්න අවස්ථාවේ ඉඳන් 1939 වෙනකොටත් 1943 වකවානුව වෙනකොටත් තිබිලා 1948 ගෙඩිය පිටින් දේසනනායක පනතක් මකින් මේ තීන්දුව ගත්තා. 1948 දේසනනායක මේ තීන්දුව ගද්දි දේශපාලනිකව කියන කාරණාව තමයි වතුකර දෙමළ ඡන්ද ටික තමන්ගේ දේශපාලන පක්ෂයට අවාසි නිසා ඒ ඡන්දවල හැසිරීම තමන්ගේ දේශපාලන පක්ෂය කියන්නේ කාටද එක්සත් ජාතික පක්ෂයට අවාසි නිසා තමයි මේ පනත අරගෙන ඇවිල්ලා ඒ එතන හිටපු විශාල පිරිසකට ඡන්ද අයිතිය අහිමි වෙන පුරවැසි අයිතිවාසිකම් අහිමි වෙන තීන්දුවක් ගත්තේ කියලා. ඒ තීන්දුව නිවැරදි කරන්න අවුරුදු 40ක් ගියා. 1988 වෙනකොට ඒ ඡන්ද ටික තමන්ට වාසි විදිහට වැඩ කරනවා වගේ හැඟීමක් ආවම තමයි ඒ නීති වෙනස් කරලා ඒ ඡන්ද අයිතිවාසිකම් ලබා දුන්න කියලා ඒ දේශපාලනේ කතාබහක් තිබෙනවා. නමුත් ෆැක්ට්ස් හැටියට ගත්තම ඒ පුරවැසි අයිතිවාසිකම් අහිමි කරපු බව පුරවැසි අයිතිවාසිකම් ලැබුණු බව ඒ අදාළ කාල පරිච්ඡේදය ඇතුලේ විශාල පිරිසක් කල්ලතෝණින් බවට පත් වෙලා එහෙත් නැති මෙහෙත් නැති එතන උරුමෙකුත් නැති මෙතන උරුමෙකුත් නැති එතන අයිතියකුත් නැති මෙතන අයිතියකුත් නැති හුදු වතුවල කඹරන පංචස්කන්ධ බවට පමණක් පත් වෙච්ච බව අපි දන්නවා. එතකොට එහෙම වටපිටාවක හැදිච්ච එහෙම වටපිටාවක ජීවත් වෙච්ච වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන් නීතිජයෙක් වෙන්න පුළුවන් වෙන වෘත්තිකයෙක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඒ එතනින් එළියට පැනගත් ඕන මිනිහෙකුට
අර තමන්ගේ ආදීතමයන්ට තමන්ගේ අම්මට තාත්තට තමන්ගේ ඥාතීන්ට ඒ සිද්ධ වෙච්ච අසාධාරණය කියන එක පිළිබඳව හැඟීමක් තියෙනවා එහෙම අවබෝධයක් තියෙනවා ලෝකෙ මං ඒ වෙලාවෙ තුපුට දක්වා ඉන්දියාවේ ඉන්නවා හැම ඇක්ටිවිස්ලා පස්ස කාලක මිශ්‍රකාරවරු බවට පත් වෙලා තමන් දීර්ඝ කාලයක් පෙනී හිටපු සමහර කාරණා සම්බන්ධයෙන් ඉතාම ප්‍රගතිශීලී තීන්දුව ලබා දුන්න අය अमेरिका एक्सट जनपदे विशेष वर्णभेदवाद संबंधे लबादून तींदु लबादून एव इव संपूर्ण पुद्गल पुद्गलिंगे विश्वास दीर्घ काल तिसे विषयान संबंधी वेडकर्लाबोधे अभी तउदाहरण क्रीडगत एक असुहते पलात्सभा क्रियात्मक क्रीम संबंधी धातु संशोधने अधिकरण आट पास बेदन तींदु आगदेन सर्वानंद अगविन सुतमायतु खंडायम एक कथावाक्य ඊපස්සේ රාජවන් සුන්දර විනිශ්චකාරතුමන් නතුරු කණ්ඩායමක් තව කතාවක් මේ නීතිය කියනක පුද්ගලබද්ධ නැත්තම් මේ නීතිය කියනක හරි තාක්ෂණිකයි නං මේක සමීකරණයක් නං රාජවන් සුන්දරටත් ශර්වානන්ද අගවිනිසුරතුමන්ටත් කතා දෙකක් කියන්න බෑ එතකොට ශර්වානන්ද අගවිනිසුරතුමන් මේක ඉතාම මෘදු මොලොක් ආණ්ඩුක්‍රම වස්සා සංශෝධනයක් හැටියට දකින්න වනසුන්දර විනිශ්චකාරතුමන් මේක ඉතාම භයානක කියනවා රහන් පෙටවලින් උඩින් එල්ලලා තියෙන උගුලක් මේක කඩා වැටුනොත් එහෙම නිකන් යට වෙලා විනාශ වෙලා කෙල වෙලා යනවා වගේ හැඟීමක් තියෙන එකක් බවට තත් ප්‍රකාශයට පත් කරන්නේ. ඒකේ ඒගොල්ලන්ගේ පුද්ගලික විශ්වාසයන්, පුද්ගලික අධ්‍යාපනයන්, ඒගොල්ලන්ගේ කඳවුරු සහ සමහර ගුරුකුල තියෙනවා. ඒ ගුරුකුල විශ්වාස කරන විශ්වාසයන් තිබෙනවා සමහර කාරණා සම්බන්ධ. බලය බෙදීම සම්බන්ධයෙන් එක ගුරුකුලක් එක අදහසක් දරනවා. තව ගුරුකුලයක් තව අදහසක් දරනවා. ඒතකොට ඒ වගේ බිහි වෙන නීතිජ්ජවරු, ඒ වගේ බිහි වෙන විනිශ්චකාරවරු, ඒ වගේ බිහි වෙන ඇක්ටිවිස්ට්ලා ඒ ගුරුකුලයන් දරන අදහස් එක තමයි ජීවිතේ ඉස්සරහට යන්නේ. ඒතකොට දැන් වතු දෙමළ ජනතාවගේ මේ පුරවැසි අයිතිවාසිකම් ප්‍රශ්න. ඊට පස්සේ 1960 ගණන් වලට එනකොට එනවනේ මේ ඉන්දුලංකාගේ විසුම, සිරිමා ශාස්ත්‍රයේ විසුම. ඒකේ ලක්ෂ 6ක් ලංකාවෙන් නම් ඉන්දියාවට යවන්න එකඟ කරගන්නවා 94000ක් විතර ප්‍රතික්ෂේප කරනවා ඉන්දියාවට යන්නේ ඊට පස්සේ 506000ක් විතර යවන්න තීරණය කරනවා ඊට පස්සේ ලක්ෂ 3කට වඩා වැඩි ප්‍රමාණයක් යවනවා තව යම් ප්‍රමාණයක් තෝරාගෙන ඒගොල්ලෝ ලංකාවේ ජීවත් වෙනවා නමුත් ඒගොල්ලගේ පංචස්කන්ධයට භෞතික ශරීරයට ලංකාවේ ජීවත් වෙන්න අවසර හම්බුණාට පුරවැසි අයිතිවාසිකම් ඡන්ද අයිතිවාසිකම් වගේම ඉතාම සීමිත පිරිසකට තමයි හම්බුනේ අර ලංකාවේ ඉන්න තීන්දුව කරගත්ත අයට පව තමන් මේ රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන පසුබිමක මේ රටේ ගෙවල් දොරවල් හදාගෙන ඉන්න පසුබිමක තමන්ට පුරවැසි අයිතිවාසිකම් අහිමි වෙනවා ඊට පස්සේ සිරිමා ශාස්ත්‍ර ගිවිසුම හරහා තමන්ගේ එක ඥාති පංගුවක් මෙහි ඉන්නකොට තව ඥාති පංගුවක් නන්නාදුන රටකට ඒගොල්ලෝ ඉන්දියානු සම්භවයක් සහිත නිසා ඒගොල්ලන්ගේ පරම්පරා ඉන්දියාවෙන් පැවතගෙන නිසා ඉන්දියාවේ හතරමායිමක්වත් දැකලා නැති මිනිස්සු ඉන්දියාවට ගිහින් තමයි මේක නිකන් නිල නොවන පිටුවහල් කිරීමක් ගිවිසුමකින් පිටුවහල් කිරීමක් භාගයක් මේ තමන්ගේ සංස්කෘතිය තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් තමන්ගේ ජීවිතේ විශාල කොටසක් තමන්ගේ ශරීරය හැර අනික් සියල්ල ලංකාවේ තියෙනකොට මේ මිනිස්සු ඉන්දියාවට ගිහින් දානවා ලංකාව ඉතුරු වෙන මිනිස්සුන්ටත් තමන්ගේ විශාල ඥාති ප්‍රමාණයක් අහිමි කරගෙන හිත මිත්‍රාදීන් ප්‍රමාණයක් අහිමි කරගෙන අල්ලපු ගෙදරක ඉන්දියාවට ගිහින් දානවා එහෙම එතකොට පුරවැසි අයිතිවාසිකම් ඡන්ද අයිතිවාසිකම් අයිතිවීම සම්බන්ධයෙන් ඒ සමාජයට විශාල දැනුමක් අවබෝධයක් තියෙනවා විශාල කම්පාවක් තියෙනවා ඒකයි මම කිව්වේ ඒ වගේ සමාජයකින් ආපු කෙනෙක් මැතිවරණ අයිතිය ඡන්ද අයිතිය පුරවැසි අයිතිවාසිකම් වගේව සම්බන්ධයෙන් අනික් සාමාන්‍ය මිනිහෙකුට වඩා සෑහෙන්ට කල්පනා කරනවා කියන්නේ විශ්වකාරවරයෙකුට පුද්ගලික බලපෑම් කරන්නට හොයමත් නැත්නම් මේ ඉමෝෂනලි බ්ලැක්මේල් කරනවා වගේ එකකට නෙවෙයි කියන්නේ ෆැක්ස් එක්ක කියපු කාරණාවක් සහ ලෝකෙ හැම තියෙනවා සමහර කුලවලින් නිර්මාණය වෙච්ච දේශපාලඥයෝ දීර්ඝ කාලයක් තිස්සේ ඒගොල්ලෝ සටන් කරලා තින්නේ ඒ කුලේ විමුක්තිය වෙනුවෙන් කළු වර්ණ ભેදවාදයට එරෙහිව කතා කරපු නීතිඥවරු දේශපාලඥයෝ ලූතකින් වගේ අය දීර්ඝ කාලයක් තිස්සේ වෙනුවෙන් සටන් කළා තමයි ඒක වරදක් නෙමෙයි ඒ සමාජ කණ්ඩායම වෙනුවෙන් ඒ අය නැගී සිටිය යුතු වෙනවා මිනිස් ශාසනය තුළ ඒ පුද්ගලික පුද්ගලයා කියන එක අමතක කරලා තාක්ෂණික දැනුම විතරක් අරගෙන ඉඳ ගන්නවා කියන එක වෙන්නේ නැති වැඩක්. ඒවා එකයි ඒවා මිනිසුන්ට බාර දීලා තියෙන්නේ. නැත්නම් ඒවට යන්ත්‍රහයි කරලා ඒ උත්තරේ හොයාගන්න පුළුවන්. කොහොම නමුත් දැන් ඒ කතාව එහෙම පබ්ලික් යුටිලිටි කමිෂන් එක අපීල් කෝට් එකේ දාලා තිබුණු රිට් පෙත්සමක් පිළිබඳ නඩුව විසි කරනවා. හේතුව තාක්ෂණික දෝෂයක්. ඒ ලෙවල් ළඟින්ද ලයිට් දෙන්න ඕනද නැද්ද කියන එක තීන්දුව කිරීම සම්බන්ධයෙන් තමයි පෙත්සම තිබුණේ. ඉස්සරහට අරගෙන යන්න බෑ
මේ සියලු දෙනාගේ එකඟත්වයක් නැතුව මේක දැම්මා වගේ එකක් නේද ගෙවිසි කරලා ගාලා නිකන් ඊට පස්සේ මානව හිමිකම් කොමිෂන් සභාව දාපු නඩුව ගාමිණී අමරසේකර කුමුදුනි වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන විනිශ්චයකාරවරු විසින් ඒක අහකට දානවා ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා කියලා කියන්නේ එක්කෙනෙක් විතරයි ඒකට එක්කෙනෙක් විතරක් ටාගට් කරගෙන මේක කරන්න බෑ යාට විතරක් මේ විදුලි විසඳ ගැනීම සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න බෑ වගේ එකක් අතරම මේ නඩුව විසි කරලා දාලා ඉවරයක් කරනක දැන් එකක් නේ विभाग अरे काट मुलु देपल उक्कमटिक राजसंतक करला तीयन तंब साते वेनकां दड़गहला वंदिकी वंदिकील निर्में को तेरुम मुकार एनसा एक विशिकरला दापके कातिंग निकाई एक एक हुरताल कर कर तव काले अक्तिया गेंदला निकंबर वटमे अधिकरनेत काले नास्त करला मिनिसुंगेत काले नास्त करला अपेत काले नास्त करला निकां अपिटात कथा करन मात्रु के सापेन अटोड़ एक विशिकरला दापके को हुंदाई अच्छर दुर्बलता ඔබ කැමති නම් මේ නාලිකාවේ දිරි ගන්නවන්නේ කැටියට වැඩ කරන්න මේ නාලිකාවට ශක්තියක් වෙන්න ඔබට පුළුවන් අපේ Patreon සාමූහිකයට එකතු වෙන්න අපේ link එක description field එකේ තියෙනවා ඒ වගේම මේ channel එක subscribe කරලා නැත්නම් තාම ඔය subscribe button එක ඔබලා වමනයි නම් ඔබට bell button එකත් ඔබලා තියාගත්තොත් video එකක් තාපසනින් බලා ගන්න පුළුවන් ජය වේවා